යුද සමයේදී ව්‍යාජ වැඩසටහනක් නිර්මාණය කරමින් ලංකාව වෙත ජාත්‍යන්තර බලපෑම් ඇති කිරීමේ ක්‍රියාදාමයක නිරත වූ channel 4 නාලිකාව යලිත් එවැනිම වීඩියෝ පටයක් හරහා උත්සාහදරන්නේ පෙර ඉටු කරගත නොහැකි වූ අභිමතාර්ථ යලි මුදුන් පමුණුවක් ගැනීමට දැයි අප සිතා බැලිය යුතු බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අනුනායක පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියන් නිකුත් කළ නිවේදනයේ සඳහන් पास्को प्रहारे संबंधेन मिरट तुलदीम देशीय सह विदेशीय विनिसुर मंडुला किदिरिये मेंम कादिनल हिमियंगेद अधीक्षण यटते विमर्शन किरीम सुदुसु बवद उन्वहन्से पेन्वा देनवा මෙතර තවත් පාර්ශව කිහිපයක් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. තවත් පාර්ලිමේන්තු තේරීම් කාර්යක සභාවක් හෝ ජනාධිපතිවරයා පත් කරනු ලබන විශ්‍රාමික විනිසුරුවරයෙකුගේ නායකත්වයෙන් යුත් කමිටුවකින් හෝ මේ විමර්ශන අපක්ෂපාතීව සහ අවංකව සිදුවෙතැයි හිතන්නේ නැහැ. තවදුරටත් ජනතා මුදල් සහ කාලය නාස්ති කරන ජනතාව මුලා කරන නිෂ්ඵල ක්‍රියාවක් වනු ඇති බව අපිට විශ්වාස නිසා අපි මේ යෝජනාව පිළිගන්නේ නැහැ. අපි මේ විහිළු සහගත උත්සාහය මුලිමනින්ම ප්‍රතික්ෂේප කරනවා. මේ විමර්ශනය සිදු වෙන්නට ඕනේ ස්වාධීන ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමක පුළුල් නිරීක්ෂණය සහ අධීක්ෂණය යටතේ. අපිට ශක්තිය තියෙන අපේ පාර්ලිමේන්තුව තුළ මේ සම්පූර්ණයෙන් පරීක්ෂණ කරලා අපි ලංකාව තුළ ඒ සඳහා කටයුතු කරන්න. ඉතින් අපි බොහොම ගෞරවයෙන් කාදිනල් තුමාටත් ආරාධනා කරනවා පාර්ලිමේන්තුවේ කමිටු ඉදිරියට ඇවිල්ලා එතුමා උන්වහන්සේ දන්න ටිකත් පැහැදිලි කරන්න පුළුවන්. පාර්ලිමේන්තු තේරීම් කාර්යක සභාව කියන නම් විහිළුවක් නිසා මේක මේ කල්වැරීම සඳහා ගන්න ප්‍රධාන කරුණ. අපි කියනවා මේ channel 4 සිද්ධිය ගැන වහාම ජාත්‍යන්තර පරීක්ෂණයක් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. පාස්කු විරුද්ධ අධිහාරය පාවිච්චි කරලා ගෝඨාභය රාජපක්ෂ බලයට ගේන ව්‍යාපෘතියක් ඒක තුළ තිබුණා කියන ගද්ද ජාත්‍යන්තර වශයෙන් එළිදරව් වෙමින් තියෙන හේක නිසා ගෝඨාභයගේ නෙමෙයි පිල්ලයන්ගේ නෙමෙයි ශ්‍රී ලංකා විරුද්ධ ගැලවිලා කියන ඒකාලේ පාර්ලිමේන්තුවේ දැම්ම තේරීම් කාර්යක සභාව පාසු ප්‍රහාරය ගැන හොයන්. කවුද ජවිපේ අය හිටියා, මුස්ලිම් කොංග්‍රස් එකේ හකීම් හිටියා, දෙමළ ජාතික සන්ධානය අය හිටියා, UNP අය හිටියා. ඒ වෙලාවෙවත් එල්ල වෙච්ච නැති කතාවක්. දැන් මේක පාට ඩෝංගාල පත්තු වෙන්නේ කාගේ හරි න්‍යාය පත්‍රයකට අනුව මිසක් සාමාන්‍ය තත්වයක් නෙවෙයි. රට වටේ වඳ කොත්තු කී කී ගියාම, වඳ සැත්තම් කී කී ගියාම ජාතික ආරක්ෂාව සුරක්ෂා වෙනවා. මෛත්‍රීපාල දිනසේන මහත්තයා. දැන් අර වඳ ගෙවන්න දිනවනේ. ඒතර යැත්ත ගිහිටපු ගෝලබාලියෝ ටිකනේ සජිත් ප්‍රේම විපක්ෂ නායක. ප්‍රබලෙක් නේ ආණ්ඩුවේ. ඒතර දිනසේන මහත්තයා භාෂාවෙන් ආරක්ෂක කවුන්සිලිය කැඳවන්නේ නැතුව ඔය අය බම්බු ගැහුවද එතකොට? මේගොල්ලෝ සනිකරම මම නම් කියන්නේ ඉතින් දේශපාලන වින්දුත්තරේ. සලේ මේකට චෝදනා වුණාම ඔව් කියන්නේ අනේ නැහැ මම පාස්කු ප්‍රහාරයක් ගහන කාලේ ලංකාවේ හිටියේ නැහැ. දැන් මේ සලේ කියන්නේ අර ගංගොල ඉන්න මේ හරක් කරු එහෙම නැත්නම් කෙවල් බෙදින මිනිස්සු වගේ නෙමෙයි බුද්ධියස ප්‍රධානී. මෙතන තියෙන ප්‍රශ්නේ ගෝඨාභයත් මේක ප්‍රතික්ෂේප කරමින් කියනවා ඔව් මේ වෙලාවේ සලේ ලංකාවේ හිටියේ නැහැ නේ කියලා. ඉතින් ගෝඨාභයත් කියනවා එකම නිදහසට කාරණයක් සලෙත් කියනවා එකම නිදහසට කාරණයක්. ඒ තමයි මේ බෝම්බ ගහද්දි සලේ ලංකාවේ හිටියේ නැහැ කියන කාරණේ. ඉතින් ඒකෙන් කියන්න තියෙන්නේ පුහුල් හොරා කරෙන්දනේ වගේ තමයි අපිට නම් දැනෙන්නේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කියනවා පාස්කු ප්‍රහාරය ගැන මෙරට කොමිසන් වලින් කරන පරීක්ෂණ විශ්වාස කරන්න බෑ ජාත්‍යන්තර පරීක්ෂණ කරන්න ඕනි කියලා. හැබැයි එතුමාගේම කාලෙත් ඒ වගේ පරීක්ෂණ කමිටියක් එයා පත් කළා. එයා කියන්නේ ඔහුගේ එකත් විශ්වාස නැහැ කියලා නේ. මෛත්‍රීපාල ජනාධිපතිතුමා විහිළු කරන්න රුසියානේ.